විය හැකි කියලා ඊයේ දේශනා කරා. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. ඕ මරණය කම්මක්කය මරණය. කර්මය ගෙනාපු කර්මය ශක්තිය අවසන් වුණහම මැරෙනවා කම්මක්කයම. ගෙනාපු ආවිසක් තියෙනවා ආවිසවරා ආයුක්කය මරණය. ඔය දෙකම ඉවර වෙලා උභයක්කය එහෙම නැත්නම් උපච්ඡේදක මරණය. දැන් ඔය බෝම්බ එකට අහු වෙලා ඇක්සිඩන්ට් එකක් වෙලා ඔය දියේ ගිලිලා හදිසිය ඔය 19 විස්සදි මරන්නේ ඒගොලු සියදි විහාන්සි කරගත්තනේ. මේගොල්ලන්ගේ කර්මයක් තියෙනවා ආවිසක් තියෙනවා නමුත් උපච්ඡේදක. ඒකටත් හේතුවක් තියෙනවා. ඒක නිසා ඇත්ත වශයෙන්ම දැන් ආවිස ඉවර වෙලා ගෙනාපු ආවිසක් තියෙනවා උපතින් ලබාගත් ආවිසක් තියෙනවා අපිටම අවුරුදු 85යි කියලා. ඒ අවුරුදු 85 ගෙවල වුණාට පස්සේ ආවිස ගෙනාපු ආවිස ඉවරයි. එතෙන්දී ආයුක්ක මරණයක්. ගෙනාපු කර්ම ශක්තියක් තියෙනවා. ඒ කර්ම ශක්තිය ඉවරලා මිය පරලෝකියොත් ඒක කම්මක්කේ මරණයක්. ඒ දෙකම ඉවරලා මරණයට පත් වෙන්න පුළුවන් උභයක්කය. නමුත් ඊට වඩා වෙනස් අර උපච්ඡේදක මරණය. ආයුෂක් තියෙනවා කර්මයක් තියෙනවා නමුත් මොකක් හරි හේතුවක් නිසා කර්මයක් තියෙනවම හේතුවක් තියෙනවම ඒ හේතුව නිසා මැරෙනවා. තව එකක් තියෙනවා ප්‍රශ්නයක්. අපි දැන් ගෙදරදි බුදුන් වැඳලා දෙයයන්ට මියගිය ඥාතීන්ට පින් දෙනවා. එතකොට ඒ ඥාතීන් අපිට ළඟට එනවද මොකද කියලා දැනගන්නද? දැන් ඔබ ගෙදරදි පින්කමක් කරලා ගෙදරදි හෝ පන්සලේදි හෝ මෙතෙන්දි හෝ බෝගහක් කරඟදි හෝ මගදි හෝ අනුරාධපුරයට ගිහිල්ලා හෝ ඉරිවඩුන්නට ගිහිල්ලා හෝ කොහේ ඕන් තැනකට ගිහිල්ලා පින් දෙන්න පවරන්න පින් අනුමෝදන් කරන්න පුළුවන්. හැබැයි ඔබ ඒ ඥාතීන්ට පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්නේ කළ යුත්තේ ඒ අයව මුදවා නිදහස් කරන චේතනාවෙන් විය යුතුයි. අල්ලගන්න එකතු කරගන්න මගේ මාම්මා වෙන්න නෙමෙයි. දැන් අද බුද්ධාගමේ උගන්වන්නේ ලං කරගන්න. ඒක වැරදි. ඉතින් ඒක නිසා ඒ අයවත් මුදවා නිදහස් කරලා තමනුත් මිදී නිදහස් වෙන්න ඒ අයගේ මේ සම්බන්ධතාවය. තේරුණාද? මේ සම්බන්ධතාවය අවසන් කරන චේතනාවකින් මිදී නිදහස් වෙන්න තමන් මුදවා නිදහස් කරන්න ඒ අයව පින් දෙන්න ඕන පින් පවරන්න ඕන පින් අනුමෝදන් කරන්න ඕන. එහෙම කළොත් හරි, එහෙම නොකළොත් ආයි බැඳිනවා, ආයි සම්බන්ධ වෙනවා. ඒකනේ සම්බදම් පුඤ්ඤ සම්පදම් කියලා කිව්වේ. මේ සම්බන්ධතාවය පහදා ඉවත් කරන්න. සම්බදම් සම්පදම් සබ්බ සම්පatti අවසරයි අරිහතුන් වහන්සේ.